ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් සුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් සුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාදගෙන අතර ඉතින් අද දවසෙත් ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුළ දවස නිම කරලා දෙවනස්සේගේ අභිමුඛයේ සිටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දිවෙනද වගේම ආශ්‍රායින් වලට ආශ්‍රා කරන්නට ප්‍රථම අපි දෙවනස්සේගේ වචනේ යම් එළිදරව්වක් අපි ලබාගෙන අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි ආශ්‍රා කරන උදෙස අපි ආශ්‍රා කරමු. අද මේ රාත්‍රිය මම ඔබ සමග බෙදා ගන්නන උප්පත්ති පොතේ 8 පරිච්ඡේදයේ 22 පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කරනවා. පොළොව පවතින තුරු වපුරන කාලය සහ කපන කාලයද සීතය හා සහ ග්‍රීෂ්මයද ග්‍රීෂ්ම කාලය සහ සීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේ යයි කීසේක. ආමෙන්. දෙවියන් වහන්සේ මේ පොළොව නිර්මාණය කරද්දී දෙවියන් වහන්සේ ඒක තුළට උන්වහන්සේ සැලැස්මක් දාලා තියෙනවා. උන්වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේ තියෙනවා යම් නීති මාලාවක් උන්වහන්සේ දාලා තියෙනවා. උන්වහන්සේ යම් මූල ද්‍රව්‍යයන්, ඒ කියන්නේ යම් භූමිකත්වයේ දරන යම් කාරණා උන්වහන්සේ ඒකට ඇතුල් කර තිබෙනවා. මේ ස්ථානයේ කතා කරනවා. ඒකයි මේ ස්ථානය තුළ ඔබට මට එළිදරව් කරන ස්ථානය කාල පරිච්ඡේදයන් ගැනද වෙනස්සේ කතා කරනවා. උන්වහන්සේ කියනවා පොළොව පවතින තුරු මේ නියමයන් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ පොළොව පවතින තුරු මේ නියමයේ කුයිම අවස්ථාවකවත් කිසිම හේතුවක් මත ඒක වෙනස් වෙන්නේ නැහැ. ආමෙන්. හාලෙලූයා. ඔබ තේරෙන්නේ දෙවියන් වහන්සේ යම් නියමයක් නියම කරාද ඒක කිසිම මිනිසෙකට වෙනස් කරන්න බෑ. කිසිම හේතුවක් මත කිසිම කෙනෙක්ට ඒක වෙනස් කරන්න බෑ දෙවියන් වහන්සේ ඇර. ඉතින් අපි දෙවියන් වහන්සේව අපි අඳුන ගන්න ඕන ඒකයි. උන් වහන්සේ කුයි වගේ දුනාසික ස්වභාවය, උන්වහන්සේගේ හැකියාව අපි අඳුන ගන්න ඕන ඒකයි. උන්වහන්සේගෙන පුනුව පවතින තුරු උන්වහන්සේගේ නියමයන් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා වපුරන කාලය සහ කපන කාලය. ආමෙන්. හාලෙලූයා. වපුරන්ට කාලයක් සහ කපන්න කාලයක් තියෙනවා. මේකට යම් කාල රාමුවක් දෙවෙනස දාලා තිනවා. බීජයක් පොළවට දාලා ඒ බීජය ඵලයක් ලෙස අපි භුක්ති විඳින කාලය එනතෙක් ඒකට යම් කාල නිර්ණයක් දෙවෙනස තීරණය කර තිබෙනවා. ඒ වගේම ස්ථානයේ කතා කරනවා සීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලයේ සහ සීත කාලයේද මිස්ථානේ කතා කරනවා. කාල පරිච්ඡේදයෙන් අපි දන්නවා විවිධ එක අවුරුද්දක් තුළ විවිධ ඍතුන් වලට මේ අවුරුද්ද වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒක දෙවෙනස්සේගේ සැලැස්ම. ඒ සැලැස්ම මේ පොළවේ දෙවෙනස්සේ දාලා තියෙන මේ පොළවේ තිබෙන දේවල් වර්ධනය වෙන සහ ඒවා හැමැත්මට දෙවෙනස්සේ නියමයන් දෙවස නියම කර තිබෙනවා. එක අවුරුද්දක් ගත මේ කාල පරිච්ඡේද 4 දෙවෙනස වෙන් කර තිබෙනවා. ඔබ දන්නවා ඒක. ඒ නිසා ඒක දෙවෙනස ඇස්ම කිසිම හේතුවක් නිසා ස්වභාව ධර්මයේ තිබෙන කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. දෙවියන් වහන්සේ තරම් විශාලයි. උන්වහන්සේ වචන තුල පැහැදිලිව උන්වහන්සේ සඳහන් කරා මේ විශ්වය බැවි උන්වහන්සේ බව. උන්වහන්සේ කාල නිර්ණයන් උන්වහන්සේ දමා තිබෙන්නේ ජීවිතේ දේවල් ඉගෙන ගන්න. උන්වහන්සේ කියනවා දවල් සහ රාත්‍රී උන්වහන්සේ කාල නිර්ණයක් තිබ්බා. ඔබගේ මගේ ජීවිතේ ඔබ මහා දෙවියන් වහන්සේ සමග ගමන් කරන උන්වහන්සේගේ දරුවෝ ලෙස මේ පොළවේ ජීවත් වෙද්දී
උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතය තුළත් ඔබගේ මගේ යම් කාරණාවල් සිදු කරන වාසේ කාල නිර්ණය තුළ උන්වහන්සේ ඒවා සැලසුම් කර තිබෙනවා. ආමෙන්, හාලෙලූයා. ඔබ යම් ප්‍රශ්නයක් තුළද දවස යනවන උන්වහන්සේක විසඳන වාසේ තුළ කාලයක් තිබෙනවා. ඔබ කොයි විදිහට ඒක දැඟලුවත් ඔබ කොයි විදිහට උත්සාහ කරත් සමහර දවට උත්තර නැහැ. හේතුව දෙවියන් වහන්සේගේ කාල රාමුව තුළයි ඒ පිළිතුරු උන්වහන්සේ තබා තිබෙන්නේ. ඔබ දෙවියන් වහන්සේ වඳුන ගන්න ඒ කාලේ කිසිම අවස්ථාවකවත් වෙනස් වෙන්නේ නැහැ. පීචයක් පොළොවට දැම්මට පසු ඒ දීචයට නිර්ණය කර තින යම් කාල පරාසයක්. ඒ කාල පරාසය තුළ ඒ බීජය වර්ධනය වෙන්නේ කිසිම හේතුවක් නිසා කවුරු හදිස්සි වුණත් ඒක වෙනස් කරන්න බෑ. අපිට ඒ කාල නිර්ණය තුළ ඒකේ පැවැත්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඒ බීජය ඇතුළට මූලයේ දෙනාසේ අන්තර්ගත කරගන්නවා. ආමෙන්, හාලෙලූයා. එහෙනම් ඔබ අඳුන ගන්න මේ පොළවේ දෙවියන් වහන්සේ සමග ඔබ මා ගමන් කරද්දී උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඒ සියලු කාරණ නිර්ණයන් නිර්ණය කර තිබෙනවා. ඒ කාල රාමෝතුන් වහන්සේ හැම දෙයකටම පිළිතුරු දී තිබුණා. අද දවස ඔබ දුකින් ඉන්නවා. දෙවියන් වහන්සේකට ප්‍රීතියේ දවසක් දෙවියන්සේ නිර්ණය කරන ආමෙන්, හාලෙලූයා. අද දවස ඔබ කලකිරීමෙන් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබ ප්‍රීතියේ දවසක් උන්වහන්සේ නිර්ණය කර තිබෙන නිසා ඔබ දෙවියන් වහන්සේ වඳුන ගන්න ඒ කාල පරාසයට ඇතුල් වෙන්න. අද දවසේ ඔබගේ ජීවිතේ කොයි ස්ථානයක තිබුණත් කොයි වාතාවරණයක් තුල ගමන් කරත් දෙවියන් වහන්සේ ඔබට ඒක ප්‍රීතියට හරවන දවසක් වෙනවා. ආමෙන්, හාලෙලූයා. ඒ මොහොතක් ඒ තප්පරය දන්නේ දෙවියන් වහන්සේ නිසා ඔබ අඳුන ගන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේ පිනිතුරු දෙන ක්‍රමවේදය ඔබ අඳුන ගන්න. දෙවියන් වහන්සේගේ කාල නිර්ණය තුළ කාල රාමුව තුළ ඒ හැම දෙයක් මන්තරගත කර තිබෙනවා. ආමෙන්, හාලෙලූයා. ඒ නිසා ඔබගේ ශක්තියෙන් ඔබ දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්න බා. දෙවියන් වහන්සේ දන්නා ඔබට අවශ්‍ය දවස, ඔබට අවශ්‍ය කරන පිළිතුර කොයි විදියට දෙන්න ඕන, කොයි අවස්ථාවේද මොන වාතාවරණයක් තුළද මම දෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ඔබ සමහර අද දවසේ දුකෙන් කලකිරීම ඔබට සිදුවන සිදුවීම් නිසා ඔබ ජීවිතේ ඔබ එපාවීමක් තුළ ගමන් කරන මේ රාහතී දෙවියන් ඔබට කතා කරනවා. දෙවියන් ඔබ සියල්ලට වහන්සේ තුළ පිළිතුරක් තිබෙනවා. ආමෙන්. ඒ පිළිතුරු ඔබ ජීවිතය අතු කරගන්න. ඔබ විශ්වාසවන්තව සිටින දෙවියන් වහන්සේ ඔබ අදින්නේ. ඔබ දෙවියන් වහන්සේ මත ඔබ බලා සිටින්ද උන්වහන්සේ සියල්ල වෙනස් කරනවා. ආමෙන්, හාලෙලූයා. ඔබ මොන තත්ත්වයක අද දවසේ සිටියත් මම ඔබට එකක් කියනවා. දෙවියන් වහන්සේ තුළ පිළිතුරක් තිබෙනවා. උන්වහන්සේගේ කාල රාමු තුළ පිළිතුරක් උන්වහන්සේ නිර්මාණය කර තිබෙනවා. ආමෙන්. උන්වහන්සේගේ සැලැස්ම එක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ පොළව පවතින තුරු උන්වහන්සේ නියම කරපු ওই කාලයන් වෙනස් වෙන්නේ නැති බව උන්වහන්සේ කියනවා. එහෙනම් ඔබ මහ දෙවියන්වහන්සේගේ මැවිල්ලක්. උන්වහන්සේ ඔබව මාව මේ පොළවට ගෙනාවා. අද දවසේ ඔබට මට උරුමයක් උන්වහන්සේ දී තිබෙනවා. අනුග්‍රහයක් ඔබට දී තිබෙන ඔබට මට. උන්වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළවේ ජීවත් වෙන්න තියෙන නිසා අපි උන්වහන්සේ වඳුන ගමු. උන්වහන්සේ අපේ ජීවිත අපි බාර දෙන්නේ. ඒ කාරණාවට අපේ ජීවිත අපි යතුම් කරා. උන්වහන්සේගේ සලස්ම තුල ස්වාමීන් අපේ ජීවිතේ ගොඩනගන්න එක අපි උන්වහන්සේට වාද. ආමෙන්, හාලෙලූයා. ස්වාමීන් ඔබට ස්තුති කරන මේ රාත්‍රියේ තුල අපි ආශ්නා කරමු සුළු මොහොතක්. ඔබගේ හදවත ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්න. ඔබ සමහරට ඔබ බොහෝ වෙලාවට ඔබ සමහර ප්‍රශ්න තුන යද්දී ඔබ බලහපොරොත්තු ස්වාමී දැන් මට පිළිතුරක් දෙන්න කියලා. නමුත් දෙවියන් වහන්සේගේ කාල රාමුව තුල දැන් නෙමේකට පිළිතුරු දෙන වෙලාව. උන්වහන්සේ තව ටිකක් ඒක පරක්කු කරනවා. උන්වහන්සේ යහපත් වන්දම හරිම දේ දෙන්න උන්වහන්සේක ඔබගේ ජීවිතය පව කරන නිසා ඔබ හදිස්සි වෙලා ඔබ ඉන්තර ඔබ ලබන්න යන්න එපා. එහෙම ඔබ ගත්තොත් ඒක දෙවියන් වහන්සේ කැමැත්තත් එක්ක නෙවෙන්නේ ඔබගේ ශක්තියෙන් ගත්ත නිසා ඒක දවස ඔබටම ප්‍රශ්නයක් වෙයි. තේන සමේ රාත්‍රි දෙවෙනස ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නේ ඔබ බාර දෙන්න. ඔබ යම් කෙනෙක් අද දවසේ දුකෙන්, වේදනාවෙන්, කනගාටුවෙන්, රෝගී ඔබ සිටිනවනะ ඔබ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ බාල ස්වාමීනි මම ඔබ ඉදිරියේ සිටින මගේ දෙවියන්ස පියාණනි. ඔබයි මගේ මෞංකාරය. ඔබයි මාව නිර්මාණය කරේ ස්වාමිනි. ඒ නිසා ඔබට ස්තුති කරනවා තාත්තේ. ස්වාමිනි, මවගේ ගර්භාෂයේ හැදෙදී ස්වාමිනි කිසිම අවයවක් නැති වෙලෙත් ඔබ වහන්සේ සියල්ල එකින් එක අවයව මගේ සෑදපු දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනි. ඒ කිසි දෙයක් අඩු නොවි මේ පොළොවට මාව ගෙනපු දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනි. එහෙනම් ඔබ දන්නව මගේ ජීවිතය අවශ්‍ය දේ. ඔබ දන්නව මට උවමනා කරන දේ මගේ දෙවි පියාණනි. මගේ දෙවියන් වහන්සේ මගේ ජීවිතය අද දවසේ යම් තත්ත්වයක් තුළ මම ගමන් කරවද යම් මෙපාවීමක් යම් වේදනාවක් තුළද දවසේ ගමන් කරනද මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ දන්නවා ඒක කොහොමද විසඳන්නේ කියලා ස්වාමිනි. ඒක තුලින් ගෙන යනක ඔබගේ කැමැත්ත නම් මම ඒකට සූදානම් මගේ දෙවෙනසේ. ඒක කොයිතරම් වේදනා සහිත වුණත් ඒක කොයිතරම් අමාරු වුණත් මම ඔබ ඉදිරියේ සිට ගන්නවා තාත්තේ.
ඔබ වහන්සේක තුළේ මගේ ජීවිතර ඔබ උගන්නනවා. ඔබ මගේ ඉදිවරයා වගේ දෙවෙනස. ඔබ වහන්සේක තුළ මගේ ජීවිතයට උගන්නමය. තව කෙනෙක්ට මගේ ජීවිතයේ ආදර්ශයක් වෙන්න දෙවි පියන්නේ. ඔබ වහන්සේ සලස්වන නිසා මම ඔබට ස්තුතිවන්තනා තාතේ. ස්වාමී මේ රාත්‍රිය ඔබ වහන්සේ අපිට කතා කරන නිසා ස්තුතියි තාතේ. ඔබ වහන්සේගේ වචනය අපිට එනිදරව් කරන නිසා ස්තුතියි පියන්නේ. ඔබ වහන්සේගේ මේ පොළව පවතින තුරු ඔබ වහන්සේගේ කාලය ඔබ වහන්සේ නියම කරපු ලෙස ඒක සිදුවෙන බව දෙවිපියන්නේ. ඔබ මගේ ජීවිතේ නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. ඔබ මගේ ජීවිතේ සලසුන් කරපු දෙවියන් වහන්සේ පියාණනි. මගේ ඉරණම හදපු දෙවියන් වහන්සේ වායි ස්වාමිනි. හොඳම යහපත්ම දේ දෙන්න ඔබ වහන්සේ බලවන්තයි. ස්වානබඩ සුති කරනවා තාතේ. අද දවසේ අපි යම් කෙනෙක් රෝගයෙන් වේදනාව සිනාද ඔබ වහන්සේගේ සුවය ඒ මත නිදහස් වෙන. ඔබ වහන්සේගේ අනුග්‍රහය තුළ අපි ජීවත් වෙන්න දෙවිපියන්. අපේ කෙනෙක් කියලා ජීවිත අද ඔබගේ ඉදිරියේ තබනවා. පියන ඔබ වහන්සේ අපි වත් ගසන්න. ස්වාමිනේ ඔබගේ කරුණාව ගෙන යන්න දෙවිපින අද දවසේ නිසා සුති අද දවසේ ඔබ අපිට දුන්න හැම දෙයක් නිසාම සුවේ සතුට ප්‍රීති නිසා අපි සුති කරනවා ස්වාමී. යම් දේ නොලැබුණාද ඒ හැම දෙයක් නිසාම අපි ඔබට සුති කරනවා. මක් නිසාද ඔබ වහන්සේ යමක් නොදුන්නද ඒක තුල ඔබ වහන්සේ හොඳම යහපත්ම දේ දෙන්න ඔබ වහන්සේ ඒක පරක්කු කරන නිසා අපි ඔබට සුති කරනවා තාතේ. ඒක ඔබ වහන්සේ දන්නවා තාතේ. හාලෙලූයා. මගේ දෙවිපියනි හැම දෙයක් නිසාම දුන් නොදුන් හැම දෙයක් නිසාම සුති කරනවා. සුබනන්ද නින්දා දෙන්න මගේ දෙවිරස. හෙට උදෑස නැගින කරුණාව දෙන්න දෙවිපියනි ස්වාමිනී ශක්තිමත් ලෙස දුස්වානි බලවත් ලෙස ධෛර්යමත් ලෙස ඔබ සමග ගමන් කරන අපි කිනකෙනා උපකාර කරන ආත්මෙන වාසය ඔබ වහන්සේගේ ප්‍රේමයට අපි වැතුම් කරන්න කියන්නේ. ඔබගේ රහස් එනිදරව් කරමින් ඒ සත්‍යතාවය එනිදරව් කරමින් ඒක තුල ඔබ වහන්සේ අපිව ගෙන යන්න කියලා අපි ආශනා කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්.